පුළුවන් කියලයි. ඒත් අස්වැන්න සර වුණත් බලාපොරොත්තු සුන් වුණ තලාවේ ගොවින් පිරිසක් ගැනයි මේ කතාව. තලාව මුදුනේගම බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. බොහෝ දෙනෙක් මෙවර වගා කරලා තියෙන්නේ සෝයා වගාවයි. තමන්ගේ සෝයා අස්වැන්න රැගෙන වෙනදාට ලබා දෙන පුද්ගලික ආයතනයට ගියත් ඔවුන් ඒ බාරගන්නේ නැහැ. ඒ හින්දා මේ ගොවින්ට අවහු හැරිලා එන්න වුණා. ඒ නිසා ගොවින් පත්ුනේ දැඩි අපහසුතාවයකට. ගොවියෝ කියන්නේ සෝයා මිලදී ගන්නා පුද්ගලික වෙළඳ ආයතනය අද උදෑසන සෝයා අස්වනු අරගෙන එන්න කියලා කියපු නිසා කිලෝ 24,838ක් අරන් ආවා කියලා. අද පස්වරුව වෙද්දීත් ගොවින්ගේ විරෝධතාව මැද සෝයා උර 460ක්ම ලොරි රතයෙන් බාන්න සිද්ධ වුණා. ඒ හින්දා ගොවි පවුල් 114ක් පමණ අසරණ වෙලා ගොවියෝ ඉල්ලන්නේ තමන්ගේ සෝයා අස්වනු විකුණන්න අවස්ථාවක් විතරයි. රුපියල් 260 ගානේ මේ බීජ අරන් තියන්නේ අපි. අපිට ණයට දීලා නැහැ. අපි මේ ගොවි මහතුරුන්ගේ සියලුම සෝයා අපවෙවලා. මේ රජයෙන්වත් අපිට මේ මොකක් හරි සහනයක් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. දැන් මේ පැය දෙකකට ඉස්සරින් පටවපු. මේ දැන් ගෙනල්ලා නැවත බානවා මෙතන. පැය දෙකකින් චෙක් කරාද මේවා? ඇයි මේ අහිංසක මිනිස්සුන්ට මේව කරන්නේ? කිලෝ 25000ක් නැවත රිටර්න්. හේතුවක් නැහැ. ගොවි තැන් කරපු මිනිස්සුන්ට තාම මුදල් ගෙවලා නැහැ. කුලියට ආපු මිනිස්සුන්ට මුදල් ගෙවලා නැහැ. ඒ මිනිස්සු ගෙවල් වලට එනවා. දැන් ගෙදර ඉන්න නැහැ. එහෙන් ගෙදෙට්ට අලියෙනවා. එතකොට මේවට කවුද වග කියන්න ඕනේ? මොකෝනේ අපි මාස 3ක් දරුව දාලා ගිහින් අලි රැක්කේ. අලි අට්ටාල ගිහින් බලන්න ගන්න රැකලා මේ ගෙනල්ලා දීලවන් අපිට ණය වෙනින් නිදහස් වෙන්න බෑ. අද දෙකට අරන් ගියා පහට ගෙනල්ලා බානවා. හේතුව මොකද්ද මේකේ? අපි අහන්නේ ඒකයි. කොයි අද ගොවියොන්න මොනවද සලස්සලා දීලා තියෙන්නේ? ප්‍රධාන අනුග්‍රහය